අයිබුවන් ධෑබර ශිෂදු දරුවනි, උසස් පෙළ විභාගය කල්යෑම වාසනාවක්ද අවාසනාවක්ද? ඉතින් සමහර දරුවෝ මේ විශේෂයෙන් මුහුණු පොතේ පළ කරන අදහස් එක්ක ඒකට අදාළ යම් අදහසක් ඉදිරිපත් කරා නම් හොඳයි කියලා හිතුණා. ඇත්තටම උසස් පෙළ විභාගය ලිවීම තමන්ගේ ජීවිතයේ භාග්‍යයක් වාසනාවක් හැටියට සැලකපු අය උසස් පෙළ විභාගය මේ ස්වභාවික ආපදා තත්ත්වය නිසා හරි කල්යෑම වාසනාවක් ලෙස දකිනවා. උසස් පෙළ විභාගය මහා කරදරයක් හිසරදයක් විදියට දැකපු අය කල්යෑම හිසරදයක් අවාසනාවක් මහා කාලකන්නිකමක් විදියට දකිනවා. ඉතින් අපේ යෝජනාව වෙන්නේ පුතේ ඔබේ වයසත් එක්ක ඔබ උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවෙක් නිසා විශේෂයෙන් මේ ලැබිච්ච අවස්ථාව වාසනාවක් බවට පත් කරගන්න. මොකද ඒකට හේතුව අපි සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි විභාගයක් ආසන්න වුණාම තමයි ගොඩක් දරුවෝ විභාගයට හොඳට මහන්සි වෙන්නේ. පාඩම් කරන්නේ, ලියන්නේ, සටහන් තබා ගන්නේ, සූදානම් වන්නේ විභාගයක් ආසන්න වුණාම. ඉතින් ඔබත් මම හිතනවා මේ පහුගිය කාලේ උසස් පෙළ විභාගයට ආසන්න වෙනකන් අපි අර කියන්නේ බැහැලා වැඩ කරපු නැති අය බැහැලා වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ගැම්ම එහෙමම මාසයක් අල්ලගෙන හිටියොත් ඔයාට හිතා ගන්න බැරි විදියට ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵලය වෙනස් වෙයි. ඒ නිසා අපි බොහොම ආදරෙන් මතක් කරනවා ලැබුණු අවස්ථාව වාසනාවක් කරගන්න, භාග්යක් කරගන්න, කරගෙන විභාගයට හොඳට සූදානම් වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ඉදිරියේදී අපි පොඩි පොඩි පාඩම් ඉලක්කගතවම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඔබේ දැනුම වර්ධනය කරන්න මිසක වෙන අරමුණකින් කරන දෙයක් නෙවෙයි. ඉදිරියේදී සමහර විට අපි අපේ YouTube channel වල, Facebook පිටුවල පළ කරાવી යම් යම් පාඩම් ඒවා කෙරෙහි අවධානයෙන් ඉන්න, ඒ වගේ යම් යම් දේවල් ඔබට ඔබේ විභාගයට උදව් විදියට ගන්න පුළුවන් ඒවා ගන්න. ඒත් එක්කම දැන් ව්‍යාකරණ පේපර් එකට පොඩි කාලයයි තියෙන්නේ. නමුත් සාහිත්‍ය පේපර් එකට ලොකු කාලයක් ඔබට ලැබිලා තියෙනවා. ව්‍යාකරණ පේපර් එකට ඔබට මොනවද කෙරෙන්න ඕන කියන එක අදහසක් විදියට පළ කරන්න. ඒත් එක්කම සාහිත්‍ය පේපර් එකේදී මොන මොන වගේ කොටස් දෝන කියන එක කියන්න. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ උත්තර පත්‍ර බලන ගුරුවරයෙක් හැටියට තියෙන අත්දැකීම් එක ඔබට යම් මඟ පෙන්වීමක් කරන්නම්. ඒක ඔබේ විභාගයට උදව්වක් කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.